ආයුබෝවන් ඔයාලට අද මම ඔයාලට ගෙනාවේ විශේෂ චොක්ලට් කේක් එකක්. මේ කේක් එක හදන්න ඔයාලට ඕන කරන්නේ වර්ග 3යි. එතකොට පිටි, සීනි, බිත්තර, තෙල්, බට, කොකෝ පවුඩර් මේ මොනවත්ම ඔයාලට ඕන වෙන්නේ නැහැ. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් ඔයාලට ලේසියෙන්ම මේක හදන්න පුළුවන්. අපි දැන් බලමු මේ කේක් එක හදන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා බිස්කට් ග්‍රෑම් 250ක්. මම චොක්ලට් බිස්කට් එක තව ක්‍රීම් බිස්කට් වර්ගයක් ගත්තා. ඔයාලට ළඟ තියෙන ඕනම බිස්කට් වර්ගයක් ගන්න පුළුවන්. චොක්ලට් බිස්කට් ගන්නවා නම් තමයි වැඩිය හොඳ. කිරිමිලි ලීටර් 150ක් මම ගත්තා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න බැරි නම් පිටිකිරි ගන්න පුළුවන්. බේකින් පවුඩර් තේ හැඳි 2යි. මම දැන් මුලින්ම කරන්නේ මේ බිස්කට් ටික හොඳට ග්‍රයින්ඩ් කර ගන්නවා. මේ තියෙන ග්‍රයින්ඩ් කරගත්ත බිස්කට් ටික. දැන් බේකින් පවුඩර් එකතු කරලා හොඳට කවලම් කරන්න. දැන් කිරි ටික ටික දාලා හොඳට ෆෝල්ඩ් කරගන්න. මෙන්න මේ වගේ මේ පදමට තියෙන්න ඕන. ඔයාලා මේ කේක් එක දාන්න අඟල් 5 බේකින් ට්‍රේ එක ගන්නව නම් හොඳයි. මම ළඟ තිබුණේ අඟල් 9.5 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එක. එතකොට තුනියට තමයි කේක් එක එන්නේ. මම මේ විදිහට පාච්මන්ට් කොලයක් එලලා තියෙනවා. දැන් මම මිශ්‍රණය මේ විදිහට දානවා. දැන් කීප සැරයක් ටැප් කරන්න. දැන් මේ කේක් එක ඔයාලා ප්‍රීහීට් කරගත්ත අවන් එකේ දාලා විනාඩි 35ක් 45ක් විතර බේක් කරගන්න ඕන. උෂ්ණත්වය සෙල්සියස් අංශක 180. මේ තියෙන බේක් කරගත්ත කේක් එක දැන් මේක හොඳටම නිවෙන්න දෙන්න. මම දැන් අනිත් පැත්තට හරවල පාච්මන්ට් කොලේ අයින් කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට කපා ගන්න. මේ කේක් එක හරිම මෘදුවට එනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලට එකම රසට බිස්කට් වර්ග කාලේ එපා වෙලා තියෙනවා නම් මේ විදිහට කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.